අද අපි කතා කරන්න යන්නේ ඔබ ආදරය කරන දක්ෂ නිලියක් ගැනයි. ඇය නමින් මේනකා පීරිස්. මේනකා පීරිස් දෙවනි කසාදයේ වූ රනිල් කුලසිංහත් හැරයයි කියලා අපිට ආරංචි වෙනවා. මේනකාගේ පළමු කසාදය උනේ නොවේ රටේ පදිංචිව සිටි ලාංකිකයෙකු සමගයි. එම කසාදය සිදුවන්නේ 2016 වර්ෂයේ නමුත් අවුරුද්දකට සීමා වුණු මේ කසාදය මේනකා අතහැර දමනවා. එම කසාදය අසාර්ථක වීම හේතුවෙන් ඇය ඔහුගෙන් දික්කසාද වීමට තීරණය කරනවා. මේනකා කියන්නේ දක්ෂ නර්තන ශිල්පිනියක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්, ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස තම කලා ගමන යන මේනකා තවත් ආදරයක පැටලෙන්න වැඩි කල නොගොස්මයි. ඒ නිහතමානි දක්ෂ අධ්‍යක්ෂකවරයෙකු සහ රංගන ශිල්පියකු වන රනිල් කුලසුංහත් සමගයි. ඉතින් මේ ආදර කතාව ඉක්මනින්ම විවාහයකට පෙරලෙනවා. ඒ 2017 වර්ෂයේ ඉන්පසු එකම ශේෂ්ත්‍රයේ එකම වෘත්තිය කරන මේ දෙදෙනා බොහොම සහයෝගයෙන් මේ ගමන යනවා. ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන ගමන් මේනකා පීරිස් නමින් ඩාන්සින් ඇකඩමි පාසලක්ද ඇය පවත්වාගෙන ගියා. ඒ වගේම රනිල්ගේ වැඩ කටයුතු වලට ඇයගේ සහය ලැබෙන බව ඔහු නිරන්තරයෙන් පුවත්පත් මාධ්‍යයට පවසලා තිබුණා. කොහොම වෙතත් අපිට වැඩිදුර ආරංචි මාර්ග පවසන්නේ මේනකා මේ වෙනකොට තම දෙවන කසාතයට තිත තියලා කියලයි. කුරුළු චෝඩුවක් වගේ ඉඳපු මේ ආදරණීය රනිල් සහ මේනකා යුවළ වෙන්වෙන්න හේතුව වෙලා තියෙන්නේ ඔවුන්ගේ ආදර කතාව අතරට ආ තුන්වැන්නෙක් නිසයි. රනිල් තමයි මාව හොඳටම තේරුම් ගත්ත කෙනා කියලා මේනකා නිරන්තරයෙන්ම මාධ්‍ය වෙත ප්‍රකාශය කරලා තිබුණා. ඒ කොහොම වෙතත් මේ දේවල් මෙහෙම වෙද්දි සහභාගී වුණු උත්සවයකදී හමු වූ එක්තරා දේශපාලඥයෙක් තමයි මේ තුන්වෙනියා බවට පත් වෙන්නේ. ඔහුගේ මේනකාට ඇති ඇල්ම දුර ගිහින් ඔහු නිතර දෙවේලේ දුරකථන සංවාදවලට එකතු වෙලා තියෙනවා. එම කතාබහ දුරදිග ගිහින් එය ආදරයක් බවට පරිවර්තනය වෙනවා. වීඩියෝ කෝල් වලින්ද නිතර දෙවේලේ කතාබස් කෙරූ මොවුන් රනිල්ගේ අධ්‍යක්ෂක කටයුතු වලට ඇති කාර්ය බහුලත්වය ප්‍රයෝජනයට ගන්නවා. මේ දුරදිග ගිය කතාබහ නතර වෙන්නේ මෙම දේශපාලඥවරයා මේනකා සමග එහෙ මෙහෙ යාමත් සමගයි. එක් දිනක් ඇය මේ දේශපාලඥයා සමග තම නිවසින් පිටව සිටියේදී ඇය නොසිතූ මොහොතක රනිල් ඇයට දුරකථන ඇමතුමක් දෙනවා. එහිදී මේනකා ඉන්නේ නිවසේ කියා පැවසුවත් ඇයගේ ප්‍රතිචාර දැක්වූ විදියට රනිල්ට සැක සහිත දෙයක් වුණා. ඉතින් රනිල් ඇයටත් නොකියම තමන්ගේ නිවසට පැමිණිය මේනකා නිවසේ නැති බව දැනගන්න ලැබුණා. ඔහු මේනකාගේ ළඟම යහළුවන්ට දුරකථන ඇමතුම් දී මේනකා ගැන විමසනවා. කෙසේ හෝ එතැන් පටන් මේනකා ගැන දැඩිව සොයා බලන රනිල්ට දැනගන්න ලැබෙන්නේ මේනකා ඇයට ලැබුණු නිර්මාණ පව ප්‍රතික්ෂේප කර ඇති බවයි. ඉන් මෙලෙස හිතුවක්කාර ලෙස මේනකා තමන්ගේ ජීවිතය කාලෙන් කාලෙට වෙනස්ම මානයන්වලට ගෙන යන බවයි අපිට වැඩිදුර ආරංචි මාර්ග පවසන්නේ. මෙලෙස ඇති වූ සැකය හේතුවෙන් ඔවුන් දෙදෙනා වෙන්වීමට තීරණය කර තිබෙනවා. කෙසේ හෝ යම් කිසි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් ඔවුන් දෙදෙනාට එය निराකරණය කරගෙන නැවත එකවහලක් යටට වෙලා සතුටින් ජීවත් වෙන්න වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.